අයිබෝනයාලෝනි චැට්ජීපීට මේක මාර පුදුමයක්. මේ පුදුමය නිකං මුල් කාලය හිතුවා නිකම්ම සාමාන්‍ය ආන්සර් එකක් අපි ගණ්ඩ තියෙන ක්‍රමයක් කියලා. කියන්නේ අපි මොන හරි දෙයක් දන්නේ නැති දෙයක් අහපුවාම උත්තරේ ලැබෙන එක කියන එක. හැබැයි ඒක තුලත් තියෙනවා මේ ලෝකේ විශාලම ප්‍රශ්නයක් ඒකෙන් විසඳලා තියෙනවා. හැබැයි මීට වඩා තවත් මේක ගැඹුරට හිතුවොත් එහෙම මේකෙන් ලැබෙන වාසිය මට මේ ඊයේ පෙරේද පවන්නේ නැවත නැවත දවසින් දවස මේ ChatGPT කියන එක අපිව පුදුමෙනුත් පුදුම කරන දේවල් ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ChatGPT කියන්නේ මොකක්ද කියන එක කියන්න යන්නේ නැහැ. මොකද ඒ ගැන අවබෝධයක් තියෙන සහ ඒ ගැන මේ දවස්වල කතා වෙන නිසා ඒක දන්න අය තමයි මේක බලන්නේ කියන එක මම අදහස තියාගෙන මම මේ වීඩියෝ එක කරන්නම්. යාළුවනේ මේ මට එක තැනකදී හම්බුණා මේක දෙයක් මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ මට දැන් ඕනේ මට ගොඩක්ම අමාරු තේරුම් ගන්න අමාරු මූවි එකක් තියෙනවා. මේකේ කතාව මොකක්ද කියලා මට තේරුම් ගන්න බෑ. හරි අමාරුයි. අපි ගොඩක් ඒක ස්ට්‍රගල් කරනවානේ. අපි ඒක තේරුම් ගන්න එන මහන්සියක් දරනවා. ඉතින් මේ වගේ වෙලාවට අපට පුළුවන් මේ මූවි එකේ සමස්තය පොඩි විදිහට අහගන්න. මේ මූවි එකේ මොකක්ද කියන්නේ කියන එක පොඩිවට අහගන්න අපිට පුළුවන් යූස් කරන්න ChatGPT එක. අපි මූවි එකේ නම ගහලා ඒකේ තේරුම අපිට සමරයිස් කරලා දෙන්න කියලා කිව්වහම එයා ඒක අපිට සමරයිස් කරලා දෙනවා මේකේ මොකක්ද උනේ කියලා. ඊට පස්සේ අපි මේ මූවි එකේ ඇතුළට ගිහිල්ලා කැරක්ටර් එකක් ඉන්නවා කියනකොට ඒ කැරක්ටර් එකේ මේ සිදුවීම මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ කියලා ඇහුවොත් එහෙම ඒක පවා එයා තේරුම් කරලා දෙනවා මෙතන මොකක්ද උනේ කියන එක. ඉතින් ඒක මාර සොලියුෂන් එකක්. ඒ කියන්නේ ඒක සමහර විට අපට Google කරලා සමහර වෙලාවට හොයාගන්න බැරි වෙනවා. හැබැයි Google සහ ChatGPT සංසන්දනය කරන්න යන්නේ නැහැ. මොකද Google කියන්නේ වෙනම අපිට ඒක වෙනම යන platform එකක්. ඒක වෙනම platform එකක්. ChatGPT කියන්නේ වෙනම AI තාක්ෂණය භාවිතා කරන platform එකක්. Google එකේ AI භාවිතා වෙනවා. නමුත් හරි ඒ අතරේ ඒ දෙයට ආවේනික වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ නිසා සංසන්දනයක් නෙවෙයි. එතකොට දැන් අපි හිතමු අපි website එකක් browse කරනවා. හරි මේ website එකක් browse කරද්දී ඒකේ තියෙනවා අපි දැනගත යුතු form එකක් පුරවන්න කලින් කියවන්න තියෙනවා දීර්ඝ විස්තරයක්. හරිද? දීර්ඝ විස්තරයක් තියෙනවා ඒ site එකේ තියෙන privacy policy, ඊට පස්සේ terms and condition මේ කොටස අපිට කියව ගන්න බෑ දිග වැඩි හින්දා. අපි මේක copy කරලා අරගෙන අරකේ paste කරලා මේ ChatGPT එකේ paste කරලා අපි paste කරලා කියනවා මේක summarize කරලා දෙන්න. හැබැයි මෙන්න මේ දේවල් මට highlight වෙන්න ඕනේ. මේවා මගහරින්න එපා කියලා අපි command එක ලියනවා. අර උඩින් අපි අහන ප්‍රශ්නේ නිකම්ම please rewrite this කියලා දීලා හරියන්නේ නැහැ. ඒකට එයා සම්පූර්ණ ලොකුවට rewrite කරලා දෙනවා. ඔයා කරන්න ඕනේ අර ප්‍රශ්නේ අහන වෙලාවට අහන්න ඕනේ මේක rewrite කරන්න. හැබැයි ඔබ දක්ෂ rewriter කෙනෙක් විදිහට මෙතන act කරන්න ඕනේ. act as අපි ගත්තොත් එහෙම genius, එහෙම නැත්නම් expert කෙනෙක් විදිහට, rewriting expert කෙනෙක් විදිහට ඔයා මෙතන ඔයා හැසිරෙන්න ඕනේ. මේකට මට උත්තරේ දෙන්න ඕනේ එහෙම. හැබැයි මේක කියවන කෙනා ඕගොල්ලෝ දෙන්න නිකන් grade 9 student කෙනෙක්ට මේක කියවන කෙනා මේ වගේ කෙනෙක් student කෙනෙකුට කියව ගන්න පහසු වෙන්න දෙන්න. ඒ වගේම points විදිහට bullet point විදිහට පල්ලෙහාට මේක දෙන්න ඕනේ විදිහට කිව්වහම summarize කරලා නම් ඕනේ එක paragraph එකකින් මේ ඔක්කොම කියන්න පුළුවන්ද කියලා අපිට ඉල්ලන්න පුළුවන්. හරිද? එතන අර ආටිකල් එකට අනුව ඒක depend වෙනවා. ඊට පස්සේ website එක ලොකු විස්තරයක් අපි ගමු සෞඛ්‍ය සම්බන්ධ මොනවා හරි ලොකු විස්තරයක් තියෙනවා නම් අපි ඒක ප්‍රශ්නය අහන විදිහ මත තමයි අපට උත්තරේ ලේසි කරලා පොඩි ඡේදයකට ඒක ගන්න පුළුවන්, පොඩි පේලියකට දෙකකට ගන්න පුළුවන්. හැබැයි අපි හිතමු දැන් සෞඛ්‍ය සම්බන්ධව එහෙම දෙයක් ඇහුවොත් මොනවා හරි වාට මොනවා හරි දෙයක් මිස් වුණා කියලා, දැන් බෙහෙතක් මොනවා හරි කියලා ඒකේ තියෙනවා, ඒ දීර්ඝ ලිපියේ තියෙනවා. හැබැයි මේක ගන්නකොට මෙන්න මේ දේවල් කරන්න, මේ දේවල්. අන්න ඒක මිස් වෙන්න පුළුවන් අපි දෙන ප්‍රශ්නයට අනුව ChatGPT වලදී මිස් වෙන්න පුළුවන්. ඒ නිසා ඖෂධ වගේ දේවල්, බෙහෙත් හේත් සම්බන්ධ, ජීවිතය සම්බන්ධ දේවල් වලදී එකපාරට ChatGPT අපට එතෙන්දි මෙවුවා කරන්න බෑ. මොකද ඒක AI නිසා. ඉතින් ඒ නිසා අපි ඒ වගේ දේවල්, අර වෛද්‍ය උපදෙස් වගේ දේවල් එහෙමනම් අපි ගොඩක්ම හොඳයි. අපිට ආටිකල් එකෙන්ම ඒක අපිට එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් නම් හොඳයි. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් නම්. හැබැයි ඔයාට යන්න පුළුවන් වෙනත් ඔයා ස්ටෝරි එකක් කියන දීර්ඝ මොකක් හරි වාගේ ඔයා හිතන්න ඔයාගේ විශේෂ විශාල පුළුල්නේ, ඔයා මොනවද සර්ච් කරන්න කියලා මට කියන්න බෑ. ඔයා ඉතිහාසයේ, විද්‍යාව, ලොකු සයන්ස් ආටිකල් එකක් එහෙම කියවද්දි ඔයාට මේකේ හයිලයිට් වෙන්න ඕනේ මොනවද, මට මෙන්න මේක හයිලයිට් කරලා දෙන්න, මේක මට ඡේද දෙකකින් කියන්න, මට මේක බුලට් පොයින්ට් 10කින් කියන්න කියලා ඔයා අතන ඉන්ස්ට්‍රක්ෂන් එක කලින් කමාන්ඩ් එක ලස්සන්ට ලියලා දීපුවාම ඔයාට ඒකට සුපිරියට උත්තරේ හම්බ වෙනවා.
ඉතින් අර මූවි එකක් සම්බන්ධ පොතක් උනත් එහෙමයි. හැබැයි පොතක් එක්කදී අපි මෙහෙම හිතමු. දැන් ඔයාලට පොතක් අපි කියවන්නේ රිලැක්ස් වෙන්න අපිට වැඩි ඒක එක අදහසක් තුල ගොඩක් වෙලා චිත්‍ර රූපමවන්න මේ වගේ අවස්ථාවක අපිට ඒක භාවිතා කරන්න අමාරුයි. ඒක සමරයිස් එකක් දෙනවා. නමුත් ඉතින් අපි පොතක් කියවන්නේ විනෝද වෙන්නනේ. මූවි එක තියෙන විස්තරේ තනි පේලියකින් දෙන්න කියලා හරි මූවි එක බලලා ඉවරයි කියලා අපිට ඒක කියන්න බෑ. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා ඒ මූවි එක සමරයිස් කරනවා වගේ බුක් එකක් සමරයිස් කරගන්න පුළුවන්. හැබැයි ඒ සමරයිස් කරන්නේ කරුණු සහිත මොනවා හරි අපි ගමුකෝ ධනාත්මක චින්තනය කරන වගේ පොතක් තියෙනකොට අපිට ඒක සමරයිස් කරගන්න පුළුවන්. දැන් ඔය ඉංග්‍රීසි ලේඛකයාගේ නම ගහලා මේ බුක් එක සමහර එක ෆේමස් බුක් එකක් නේ. අතරම නම ගහන්න ඕනෙත් ලේඛකයාගේ නම ගහන්න ඕනේ නෑ. බුක් එකේ ෆැක්ස් 10ක් මට කියන්න කිව්වහම එයා 10ක් ලස්සනට කියනවා. ඉතින් හරිම පුදුමයක් මේක නම් මහරම පුදුමයක් මේක විප්ලවයක්. හැබැයි අර AI කියන එක අපි යූස් කරන එක ගයිඩ් එක අපි තේරුම් ගන්න ඕනේ. ඒක නරකට හොඳට මේ දෙකටම අපි කල්පනාවෙන් භාවිතා කරන්න ඕනේ. කිව්වේ දැන් අර මූවි එකක් බලන්න නැතුව එහෙම නැත්තම් පොතක් කියවන්න නැතුව ඊට පස්සේ අර දැන් අපි කිව්වොත් එහෙම කොහේ හරි ට්‍රැවල් මොකක් හරි අපි ට්‍රැවල් ගයිඩ් එකක් හරි ගමන් නැහැ. අපිට ඒක වුණත් අපි ට්‍රැවලින් ගැන බ්ලොග් එකක තියෙන එකක් අපිට තොරතුරු දැනගන්න ඕන නම් අපිට ඒකත් සමරයිස් කරගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ පොතක් කියවන්නේ නැතුව මූවි එකක් බලන්නේ නැතුව ඒකෙන් ලැබෙන ෆීලිං එක ගන්න නැතුව අපි අරක සමරයිස් කරන අවස්ථාවල ඒක අපිට ඒ තරම්ම ප්‍රායෝගික වෙන්නේ නැහැ. මොකද ෆීලිං එකක් ඕනේ වෙලාවට ඒ කියන්නේ අපේ ChatGPT වලට අපේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න කියලා අපි එතන කියනවට වඩා ඇත්ත ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙනයිනේ. ඒ නිසා අර AI කියන්නේ ජීවිතේ හැමදේම නෙවෙයි. නමුත් අර තොරතුරු දැන ගැනීම ඒවා පහසු කරගන්න අපිට යම් කිසි ධනාත්මක චින්තනය ගැන තියෙන පොතක් කියවීම කියන්නේ රිලැක්ස් එකේ කියවීම කියන්නේ අපට අර කරුණු 10 දැනගන්න ඉක්මනට දැනගන්නවට වඩා අපි ඒක ගොඩාක් පොතට ෆීල් වෙනවා, ඇඩික්ට් වෙනවා. ඒක තුල ගොඩාක් දේවල් අපි රැඳෙනවා. අමතර කාරණා ගොඩාක් එනවා. මොකද සමරයිස් කරපුවාම එන්නේ අපට ඒක ස්ප්‍රිට් එකනේ. ඒකෝ ස්ප්‍රිට් එක දැනගන්න ඕන වෙලාවල් තියෙනවා. මොකද අපිට පොත් 100ක් කියවන්න බෑ. එතකොට අපි ඒකෙන් පොත් අපි 20ක් කියවනවා නම් ඊටු ටික අපට අපේ කාලෙත් එක්ක අපි ඒක සමරයිස් කරලා ගන්නවා. එහෙම කරන්න පුළුවන්. මේක සුපිරි උපක්‍රමයක්. ඉතින් මේ උපක්‍රමය මේ කියලා දුන්න උදව්වට ඔයගොල්ලෝ මේකෙන් දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන් මේකට කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න බලහිරීමක් නෙවෙයි. කමෙන්ට් එකක් ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් සමාවෙන්න. ඔයගලන්ට පුළුවන් ඊට පස්සේ කමෙන්ට් එකක් ඉදිරිපත් කරනා වගේම ලයික් එකක් දාන්න, subscribe කරලා bell icon එකක් click කරන්න, යාළුවෙකුට මේ වීඩියෝ එක පෙන්වන්න. එහෙනම් ඔයගලන්ට සුබ දවසක්. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු.